තෙරුවන් සරණයි ආයු පෝවන් පුංචි දරුවන්ට ගොඩක් වැදගත්වෙන පාඩමක් අද කියල දෙන්නට ලෑඇක්තිවෙේටි පලවිනිස්ශ්‍රේණයේ පුංචිම පුංචි දුවලයි පුතාලයි අදේගෙන ගන්නන්නේ හතරවෙනි පාඩම හතරවැනි පාඩම නම තමයි අපේ ගෙදර කියන පාඩම තින් පොතත් අරගෙන පෙරලගන්නකෝ ලස්සන පොතක් තියෙනවනේ පොතත් අරගෙන පෙරලගෙන අපි ඉගන ගණ්ඩ සූදානම් බෙමු අපි පළවෙනි පාඩම දෙවැනි පාඩම තුන්වෙනි පාඩම ඉගෙන ගත්තා පළවෙනි පාඩමෙන් අපේ බුදු හාමුදුරුවෝ ගැනඉ එකෙන ගත්තා බුදු පිළිම වහන්සේ ගැන ඉගෙන ගත්තා උන්වහන්සේ වැඩ ඉන්න විහාරමන්දිරය න් වහන්සේට මල් පහන් පූජා කරන්න ඕන විදිහ මල්වට්ටි හදන විදිහ දෙවැනි පාඩමේදී සිද්ධාර්ථ කුමාරය පදිච්ච ලුම්බිනි සල්ලෝ යන සිද්ධාරත කුමාරය අම්මගිතාත්තාගේ නම් ඒවයි ගෙන ගත්තා තුන්වැනි පාඩමේදී සිද්ධහරර්ථ කුමාරයා ලොකු වෙලා ගිහෙකිගේ අතහැරලා ගිහිල්ල බුද්ධත්වයට පත්වීම ගැන කතා කලා ඉගෙනගත්තා හි පාඩම්බලින් අපි වෙසක් පෝය දවසේ වැදගත්කම ඉගෙන ගෙන තියෙන වෙසක් පොය දවසේ අපි වෙසක් කුඩු හදනොව පන්සල් යනවා දානි දෙනවා ඒ හැම දෙයක්ම කරන්නේ පේ බුදුහාමුදුරුව නිසා ඒ බුදු හාමුදුරුවෝ නිසා කරන වැඩ වගේම. අපි දැන් දහම් පාසල් එන හොඳ දරුව නිසා තවත් ගෙදර ඉන්නකොටත් හොඳ දේවල් කොඩක් කරන්න ොට තැන් අපි ගෙතර බුදුමැදුරක් හදලා විදිහට බුදුරජාණන් වහන්සේට උදේ හවස මල් පහන් පෝජා කරනවා තිඒ වගේ හොඳ දේවල් කොඩක් කරනවා. ඉට අමතරව බලන්න පුතේ හතර වනි පාඩමේලග පොතේ තියෙන් හතර වනි පාඩමි මෙතියෙන පින්තූරේ බලන්න පුංචි මල්ලි කෙනෙක් කන්නවා අම්මගේ සාරි පොට එල්ලිල සාරි එල්ලිලා අම්ම හරි මාතරින් ටයි පුතාටයි කෑම කණ්ඩ දෙෙනවා තාත් අහරිම ආදරෙන් දෙන්නව තුරළු කරගෙන ළඟට අරගෙන ඉන්නවා ඉතින් මොකක් ගැනද මේ කියන්නේ අපේ අම්මයි තාත්තයි අපිට ආදරය දක්වන විදිහ පලන්ඩ යටින් තියෙන්ෙන මොකක්ද කියලා අපේ අම්මා අපට ආදරෙ අපේ අම්මා අපට ආදරෙයි පස්සමකද තියන්නේ අපේ තාත්තා අපට ආදරයි අපේ අම්මා අපට ආදරෙ අපේ තාත්තා අපට ආදරෙයි අපිත් අම්මටයි තාත්තටයි ආදරෙ එක තමයි පාඩමය තියෙන්නේ අපේ අම්මා අපට ආදරෙ අපේ තාත්තත්තා අපට ආදරෙ අපිත් අපේ අම්මටයි ත් තටයි ගොඩක් ආදරෙන්. පුතේ දුවේ පුංචි කාලේ වාලට මුකුත්ම කණ්ඩ බැරි කාලයක් තිබුණ මාසහත්තත් විතර යනකං අම්ම පෝන කිරි තමයි වාල පොන්නේ එ පෝන කිරිබීල තමයි වායාල ලොකු වෙලාතිෙන්. එට පස්සේ වාල ටිකක් ලොකුනාට පස්සේ අම්ම හරි මාදරයෙන් ඔයාලව නැක බලාගන්න යාලට ඕන කෑම බීම ගැල්ල දෙනවා ලෙඩ වඋනොත් පෙහෙත්තත් තරගෙන දෙනවා ඔයාල දන්නේ නැති කාලීද ලම ඔයාල බලාකන්න ඔයාලව හොඳ ළමයි කරඩ අම්මයි තාතයි ගොඩක් දේවල් කරන ඉතින් තාත්ත් එහෙමයි ලට ගොඩක් කාදරී දුුවෙක්ද පුතෙක්ද කියලා බලන්නෙන් හැ හැමෝම එක විදිහට සලකලා අම්මයි තාත්තයි දෙන්න අපිට ගොඩාක් ආදරය කරනවා. ඒනිසා අපපි අම්මටයි තාත්තටයි දෙන්නට ගොඩාක් ආදරේ දක්වන්න ඕන. ඉතින් දුවේ පුතේ අපි අම්මටයි තාත්තටයි ආදරයේ දක්වන්නඩ ඕන්න විදිහ කැන. ලස්සන කවි පන්තියකින් ඉගෙන ගණ්ඩ තියෙනු. ලස්සන කවි පන්තියකින් අපි ඉගනගන්න. අද අපි, පාඩමි ගෙන ගන්නේ කවි පන්තියකින්. අපේ අම්මයි අපේ තාත්තයි දෙන්න අපිට ආදරී කරන විදිහ ගැන අපි ඉගෙන ගන්න. එස්සල්ලම මම කියනකොට අහගෙනින්. දින්නේ පටන්මාවූපන් මවවිඳීතු බෑකියන්න. ดොකොත් මුදුන් තබාමින් පදිිමි මවුනි පින්ලබන්න දින පටන් මා උපන්න මවවිදිිදුක් බෑකන්න දොහොත් මුදුුන් තබාමින් වදිිමි මවණි පින් ලබන්න දිනේ පටන් මාඋපන්න මවවිඳිතුක් බෑකියන්න දොහොත් මුදුන් තබාමෙන්න්න වදිිමි මවුනිිපිංලබන්න ම කිවට පස්සෙක මුද හොඳයි දිනේ පටන් මාඋපන්න මවවිදිිදුක් බෑකන්න දොහොත් මුදුන් තපාමින්න්න වන්දිමි මවුනිපින් ලබන්න. අයිතුව තවක් කියමු දිනේ පටන් මාඋපන්න මවවිඳිදුක් බෑකියන්න. දොහොත් මුදු තබාමෙන්න්න වන්දමි මවනිපිින් ලබන්න දිනේ පටන් මා උපන්න පුතේ වාල ඉපදිච්ච දවස්සේ ඉඳලා මව විඳී දුක් බෑකයන් අම්ම කොච්චර දුක්වින්දද කියලා කියන්න බැහැ අම්මක් ගෝඩාක් දුක් විඳිටවා. ඒ නිසා දොහොත් මුදුන් තබා මෙන්න මුදු නේතියලා අත්දක නලා ලේතියලා මෙන්න මේ විදිහට වන්දමී මවනි පිං ලපන්න අම්මටයි තාත්තටයි පදිිනකොට අපි දොහොත් මුදු නේතියලා අපේ අපි පළවෙනි පාඩ මේ දී ඉගෙනගත්තා දොහොත් මුදුන් දීලදි දොහොත් නලල් දීල වදින විදිහ ඉගෙන ගෙන තියෙනවා එනිසා අම්මටයි තාත්තටයි වදිනකොට අපි වදින්නේ එහෙමයි එහ නම් අම්මා අපිපදිච්ච දවසීඳල කොඩාක් දුක්වින්ද අපිීපදෙන්ඩ ඉන්නකොටත් එහෙම. අම්ම කැමති කෑමක්වත් කෑවිෙන හැ. අපි කුසේ ඉන්නකොට අම්මා හරිම පරිස්සෙමින් තමයි කෑම පවා කෑවේ. ඉනක කවිය බලමු මම කියනකොට හොඳට හගෙන ඉන්න. දිනේ පටන්මාවෝපන්න විඳිදුක් බැකියන්න තොහොත් මුදුන් තබාමෙන් වඳීමි පියපිින් ලබන්න දිනේ පටන් මාවපන්න පියවිදිිදුක් බැකියන්න දොහොත් මුදුන් තබාමන්න පදිිමිපිය පිං ලබන්න දින්නේ පටන් මාවුපන්න පියවිදිිදුක් බෑකියන්න දොහොත් මුදුන් තබාබන්න පදිිමි පියපිං ලබන්න. අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපේ තාත්ත් කොඩක් දුක්විදිනවා ඉතින් පුතේ ඒ විදිහයටගොඩාක් දුක්විඳල අපි වහදාගත්ත අපේ තාත්තටත් දොත් මුදුන් තබාි වදින්නට ඕන අම්මට ඉතාත්තටයි අම්ම ඉතාත්තයි දෙන්නා අපි රැක බලාගඩ ගොඩාක් වැඩ කලා ගොඩාක් දුක්විඳ සම්මට යිතාත්තකයි අපි හරිම ආතරින් හරිම ගෞරවන් වඳන්න ටෝන. කොහොමද අම්ම යිතාත්තයි අපි දෙන්නව බලාගත්තේ අපි දරු විදිහට අම්ම යිතාත්තයි දෙන්න අපි බලාගත්ත කොමද හඩන කලට මානලවා රස කිරිදිී නිදිකෙරුවා කැතකුණු මගේ අතගෑවා මගේ යම්මා බුදුවේවා අපි අඩන්නකොට අපිව නලව ගන්නවා. හරිම රසම රස කිරි හම්මගේ කිරි දීලා කිරිපෝවල අපිව නිදි කරවන්නු. අපේ කැතකුණු අපි ඇඳුන්වලම මළමූත්‍ර කරගන්නවා. ඒ දවස්වල අපි වැසගිලියට යන්න එලියට ගෙහිල්ලා. සි ලික කිලිරන්න දන්නේ හැ පුචි දවස්ව වල පුංචිම පුංචි දස්වල එතකොට මොකද කරන්නේ අපේ අම්මයි තාත් අයි දෙන්නා අපිට ජරාව කෑවිඩ දෙන්න නැතිවේවා ඔක්කෝමයින් කරනු ඉතින් මගේ අම්මා බුදු වේවා අපේ අම්මා පුතුුවන් දෝනේ තරම් දුක් විඳල තියෙනවා කියලා තමයි මේ කවෙන් කියන්න මගේ තෙක්කම කියමු හඬන කලට මානලවා රසකිරිදි නිදිකිරුවා කැතකුණු මගි අතගෑවා මංග යම්මා බුදු වේවා අයිත්ව තවක් කියමු. හඬන කලට මා නලවා රසකිරිදි නිදිකෙරුවා. කඇතකුණු මන්ගේ අතගෑවා මංගේ අම් මාබුදු වේවා අයිත්ව තවක් කියමු හඩන කලටමනලවා රසකිරිදි නිදිකෙරුවා කැතකුණු මන්ගේ අතගෑවා. අම්බබුදු වේවා ඊළඟ කවියත් අපි බල මම කියනකොට හොඳට හගෙනට. හඩන කලටමනලවා සිත සනසා නිදිකෙරුවා කැතකුණු මගේ ඇතගවා ගේ පියා බුදු වේවා හඩන කලට මානලවා සිත සනසා නිදිකෙරුවා කැතකුණු මගේ අතගවා මගේ පියාබුදු වේවා මතික්කම කියමුද එනම් පටන් ගන්න හඩන කලට මා නලවා සිත සනසානිදිකෙරුවා කැතකුණු මගේ අතගෑවා මගේ පීයා බුදු වේවා ඒ විදිහත අපිව හරිම දුකින් දුක්මහන්සින් හදා වටා ගත්ත අම්මට යි තාත්තටයි දෙන්නට අපි අනිවාර්යම වඳින් දෝ අපේ අම්මටයි තාත්තටයි වඳීන කොට අපි කියන ගාථාවත් තියෙනවා අපි ඒ ගාථාව මොකත්ද කියලා බලමු ඒ ගාථ දෙක මොකක්ද කියලා. මම කියනකොට හොඳට හගෙනන් පලවිනියටම අම්මටයිතාත්තටයි වඳන ගාථාව මම කියනවාතකොට හොඳට හගෙනයි දසමාසේ උරේකත්වා පෝසේසි උත්දිකාරනං ආයුදිීගන් වස්න්සසතන් මාතුපාතන් නමාමහන් අයුතුව තවක් මම කියති අහගෙන ඉන්න ඊට පස්සේ ඔලක් කියන්න දසමාසේ උරේ කත්වා පෝසේසි දදිකාරනං ආයුදිහන් වස්සසතං මතු පදං නමමහං තැන්මං කිව්වට පස්සේ පදම් පදෙකයන්. දසමාසේ රේකත්වා පෝසසි උද්ධිකාරනං ආයුදිහන් වස්සසතන් මාතුපාදන් නමාමහන් හොඩයිපුතේ දුවේ මකාාතාව කීප වතාවක්ම හොඳට කියලා පාඩංකර ගණඩ ඕ ඉට පස්සේ තාත්තට වදිනොකොට පියාට වදිනකොට කියන ගාතා මම කියනකොට පලවිණට මහගෙනින් පුදදිකාරු අලිංගිත්වා චුම්බිත්වාපිය පුත්තකං රාජ මජ්දං සුපාතිටටන් පිතුු පතං නමාමහං පුුද්ධිකාරෝ අලිින්ගිත්න්වා ටුම්බිත්වාපිය පුත්තකං රජමජ්ජං පතිට පිතුු පතං නමමහං මකිව්වට පස්සෙක කියන්න බුද්දිිකාරෝ අලිින් ගිත්න්වා බිත්වාපිය පුතකං රජ මජං සුපතිටං පිතුු පාදං නමමහං මතික්කම කියමු බදදිිකාරෝ අලිින් ගිත්වා ුම්බිත්වාපිය පුත්තකං රජමජජං සුපතිට පීතුුපාදං නමාමහන් අපි ගාථ දෙකම එකවර කියමු මත් එක්කම දසමාසේ උරේකාත්වා පෝසේසි බුද්ධිකාරනං ආජුදිහන් වසංස සතන් මාතුපාදන් නමාමහං පියාට වන්දිින තාත්තර වන්දිිනක කතාව බුද්දිිකාරෝවලින් ගිත්වා. ජුම්බිත්වාපීය පුත්තකං රාජමජ්ජං සුපතිටටං පිතුුපාදන් නමාමහං ඉතින් උදේ හවස අම්මට තාත් තටයි වදින කොට නිතාගන්න කලින් පාසල් එඩ කලින් පාසල් යන්න කලින් අම්මටයිතාත්තටයි වඳනකොට එන්න මේ ගාතා දෙක කියල තමයි පඳින්ඩෝන හැන්දෑ විනිදාගණ්ඩ කලිනුත් අම්මටයි තාත්තටයි දෙන්නට මේ ගහතා කියල වන්දනා කරලා තමයි නිදාගණ්ඩෝන් තවත් ලස්සෙන කවියක් තියෙනවා එක කවිත් මම කියලා දෙන්න අහගන්නකු මගේ අම්මාමට හිත කැමති මගේ අම්මාමට සැප කැමති ඇමගේ වැඩිදියුණුවම හිතයි සිහිනින්වත් අවැඩක් නොහිතයි. ගේ අම්මාමට හිත කැමති මගේ අම්මාමට සැප කැමති ඒ මගේ වැඩි දියුනුුවම සිතයි සිහිනින්වත් අවැඩක් නොහිතයි අපි අම්ම අපිට හරම කැමති අපිට යහපද්දේවල් වෙන දකිඩ කැමති. අපි බඩගින්න ඉන්නව දකිඩ අපිට අනතුරක් වෙනව දකින්න අම්ම කිසිම දවස කැමතින් හැ. අපි තිියුණු වෙනවා පිහොඳ ටීකන ගන්නවා දකිින්ට තමයි අප අම්මයි තාහත්තයි දෙන්නා කැමති අප අම්මා විශේෂෙන්ම කැමතිමනුවටද. අපි සහැපවිඳිනවා දකිින්ඩේ නිසානේ අප අම්මා අපිට අම්මගේ ලේටික කිරි කරලා පොවන්නේ අම්මට තියෙන කෑම බීම ටිකක් වුුණත් අපිට කවන්නේ රසම දේවල් හදල අපිට කවන්නේ පොවන්නේ අපි හොඳ ටිගන ගන්නවා හොඳ දරුවෝ වෙනවා හොඳ දක්ෂ දරුව වෙනෝ දකිට අපේ අම්මයි ධර්ත්තායි දෙන්නා හරිමක හැමතියි ඒක තමයි මේ කවීන් කියන්නේ අප අම්ම කොයි වගේද කියලා ම කිවට පසෙ කියලාක පාඩන් කරගනිමු මගේ අම්මාමට හිත කැමති දරුවත් කියන්න මන්ගේ අම්මාමට සැප කැමති ඇ මගේ වැඩි දියුණුවම හිතයි හිීනෙන්වත් නවැටක් නොහිතයි හොඳයිපුතේ ආෙත්තායෙත් මේ පාඩම බලලා මේ කවි හදට ලස්සන්ට පාඩන් කර ගණ්ඩෝන් ඉතින් බලන්න මේ කවු දෙන්නේ ඔවු අක්ක කෙනෙක් ඉන්නවා ගේ අතුගානව ජරාව තියනොකොට අපි අම්මට උතව් කර්ඩුවන් බලන් අම්ම අපි රදරුපාසල්ලයන කොට අහතල දීලා පොත් බෑක් හදල දීලා යොක්කෝම ලෑස්ති කල්ලා දෙනවා අපඒගෙන ගන්නවට අපේ අම්මයි තාත්තයි දෙන්නක් ගොඩාක් කැමති ඉතින් අපි අම්මටයි තාතයි ගොඩක් උදව් කරන්න ඕන.ගේේ අතුගාල දෙන්න පුළුවන් හිදුල අතුගාල දෙන්න පුළුවන් උයන්න උතව කරන්න පුළුවන් ඊට පස්සේ එල්ලවලු හිටවන්න මිදුල සුද්ධ කරන්නගේ පිරිසිදු කරන්න අපිට අම්මටයි තාත්තරයි දෙන්නට ගොටක් උදව් කරන්න පුළුව නේද කෞදදිහම අම්මටයි තාත්තටයි උදව් කරන්නේ හොඳයි එහ අම්මටයි තාත්තටයි දෙන්නට උදව් කරන වනං ඒ දරුව ගොටාක් හොඳ දරුව අම්මටයි තාත්තටයි උදව් කරන කරදර කරන්නේ නැති දරුවු බලන්න මේ දරුව තරි හොඳයි අම එක්කගේ පිරිි සිදු කරනු පලතුරු කපනවා හිට පස්සේ අම්මයි තාත්තයි දෙන්නත් එක්ක පන්සල්ල යනවා හොඳ ළමයි හොඳ දරුවෝ අම්මයි තාත්තයි එක්ක පන්සල්ල යනවා පන්සල්ලයන්ට හරිම කැමති අම්මයි තාත්තයි දෙන්නත් එක්ක හොඳ වැඩ කරන්නත් ඕන් ඉතින් අපේ අම්මයි තාත්තයි දෙන්න තමයි අපිට ඉන්න උතුම්මායකෙතර ඉන්න උතුන්මාය අපේ කෙතර ඉන්නේ අපේ අම්මඉන්නවා අපේ තාත්ත ඉන්නවා නගගිලාඉන්නවා මල්ලිලා ඉන්නවාහක්කලා ඉන්නවා. ඒ හැමෝම අපේ කෙතර ඉන්නවා. ඒහැමෝටම උදව් කර්ඩෝන අපි අම්මටයි තාත්තටයි කරු කර ඕන නිතරම වඳින් දෝන උදයවස වඳින් දෝන ඒ වඳිනකොට ගාතා කියල තමයි අප වඳින් දෝන අපි අපේ අම්මයි තාතයි කොච්චර නං අපිට ආදරීද කියලා තමයි මේ පාඩමින් ඉගෙන ගත්තේ ඉතින් මේ කවිය කටපාඩම් කරගන්නට ඕන එනම් මේ කවිත් අපි කියම් මම කියන්නම් දරු අහගෙන ඉන්නකෝ දරුව කැමතිෙන්නේ කව හන්න ති අපි මේ පාඩමේදී කවි ගොඩක් ඉගෙන ගත්තා ඒ කවි අප විවේකී තියෙන් වෙලාවට ලස්සන්ට කියන්න ඕ අම්ම ලතාත්තලාට ඇහෙන්න්න අපි අම්ම ලතාත්තලත් එකත් මේ කවි කියන්න පුළුවන්. හොඳයි එහෙම නම් අම කියනකො ටහන්නකෝ මවපියෝ උතුම්මය අපගේ පෙරගු දෙවිවරුමය අප රකිනුුවෝමය වන්දිමුු මවුපිය දෙදන මහිමය මවුපියියෝ උතුමය අපගේ පෙරදෙවිවරුමය අපරකිනුවෝමය. වන්දිීමු මවුපිය දෙදන මහිමය. මං කිව්වට පස්සේ කියන්න. මවුපියෝ උතුමය. අපගේ පෙරදෙවිවරුමය අපරකිනොවෝමය වන්දිමු මවුපිය දෙදෙන මහිමය, මවුපියියෝ උතුමය අපගේ පෙර දෙවවරුමය අපරකිනුවෝමය වන්දිමුු මවුපිය දෙදෙන මාමය හොඳයිපුතේ මේ කවිත් පාඩම් කරගන්න. එනම් හොඳ දරුවෝගෙන්ඩ මේ අපේ අම්මයි තාත්තයි ගැන දැන ගණ්ඩෝන දේවල් අපේ අම්මයි තාත්තයි කොච්චර නං ආදරේද කියලා තැන ගණ්ඩෝ නම්මටයි තාත්තටයි උතව කර්ඩෝඕන උදේ හවසම්මටයි ත්තටයි වඳදින් ඩෝන කරතර කරන්න හොඳ නෑ. එවිදිහ හොඳ දරුවෝ වෙන්න මම කියල දුන්නු දේවල් හොඳට මතක තියාගණ්ඩ ඕන හොඳයි ඊළඟ පාඩමින් අපි තවත් ගොඩක් දේවල් ගොඩක් ලස්සන කවිී ඉගනගන්න පුළුවන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එහනම් මේ පාඩම තියෙන කවිී මේ පාඩම තියනක අතා ආයත්තායිෙත් කියලා අම්මලත් තාත්ලත් එෙක්ක කටපාඩම් කරගන්න්ඩෝඕන පාඩම් කරග්ඩෝ එනම් හොඳ දරුවවාදත් හරිම හොඳින් පාටම ඉගෙන ගත්තා. එහනම් ඊළඟ පාඩමින් අපි තවත් තොරතුරු කතා කරම එහනම් දරුවූ හැම දෙනාටම තෙරුවන් සරණයි. අමුී පුදැ